මෙවනට සියලු වාර්තා බිඳදමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි දැන් අවධානය. මේ අරගලය විප්ලවය ආරම්භූදා සිට ඊයේ වනතෙක් අප නිතර නිතර මතක් කළ ප්‍රධානතම කරුණ සාධකය වූයේ කිසිවක් විනාශ විය යුතු නැත, කිසිවක් විනාශ කළ යුතු නැත යන්නයි. විප්ලවයක අරගලයක අවසන් නැවතුම්පල ප්‍රචණ්ඩත්වය වුවහොත් ඉතිරි වන්නේ ලේ වේදනාව, දුක, කඳුල සහ ස්මරණය සඳහා වන මතක පමණයි කියලා අප මතක් කළා. ඊට කදිම උදාහරණ තුනක් අපේ ඉතිහාසයෙන් මුණ ගැහෙනවා. 1971 කැරැල්ල, 2 වසර 30ක උතුරු නැගෙනහිර යුද්ධය, 3 88 89 තරුණ කැරැල්ල. මේ කැරලි තුනටම සැබෑවටම බලපෑවේ අදත් අප මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලනික, ආගමික, සංස්කෘතික සාධකයි. විශේෂයෙන් දකුණේ කැරලි දෙකම මර්ධනයේදී සිංහල තරුණ තරුණීන් දහස් ගණනක් මරා දැමුණා, අතුරුදන් කෙරුණා. එසේමයි උම්බත්තක ප්‍රභාකරන් විශ්වාස කළේම ආයුධයි, ඝාතනයෙන් ජය ගැනීමයි. ප්‍රභාකරන්ගේ අවසන් අභිලාෂයේ එයම වූවා. ඒ නිසා සයනයිඩ් කරල ගෙලබැඳි තරුණ තරුණීන් දස දහස් ගණනකට ජීවිත අහිමි වුණා. අදත් ඉතිරිව ඇත්තේ වේදනාව, කඳුල සහ අමිහිරි මතක පමණයි. විශේෂයෙන් දකුණේ කැරලි දෙකම මර්ධනයේලා රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. අවිගත් තරුණීන් අතින් එක් ඝාතනයක් වන විට ඊට ප්‍රතිවිරුද්ධව ඝාතන දෙක තුනක් සිදු කෙරුණා. සියලු ඝාතන කැරලිකරුවන් මතම පැටවුණා, ඔවුන්ටම බැරවුණා. විශේෂයෙන් මේ තරුණ අරගල දෙක මර්ධනය සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මෙහෙවීමටද අපූරු උපායක් ක්‍රියාත්මක වුණා. ඒ උපායේ අයිතිකරුවන් වූයේ එදා සිටි පාලකේනුයි. කුමක්ද සිදු කළේ? සමහර උසස් පොලිස් සහ ත්‍රිවිධ හමුදාවල පවුල්වල ආසන්නතම සමීපයන් ඝාතනය කෙරුණා, මරා දැමුණා. එසේ මරා දැමු සෑම විටකම ඒ ඝාතන කැරලිකරුවන් පිටම පැටවුණා, පැටවුවා. ආසන්නම ප්‍රතිඵලය වූයේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැරලිකරුවන් සමග වෛර බැඳ ගැනීමයි, මර්ධනය උපරිමයෙන්ම ක්‍රියාත්මක වීමයි. අප දැන් එළඹ ඇත්තේ එහි අලුත් පරිච්ඡේදයකටයි. ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් තිබෙන බව අප දන්නවා. ගෝටා ගෝගම සහ මයිනා ගෝගම සාමකාමී අරගලයට පහර දුන් රාජපක්ෂ රෙජිමය ඊට යොදාගත්තේ මැරයින් පිරිසක්. සාමකාමී අරගලයට පවා ගහලා කුඩු කරන්න හිතුණු රාජපක්ෂලා ආවේගශීලී උද්ඝෝෂකීන් මර්ධනය කිරීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නවාමයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහට ඇත්තේ බටලන්දර සම්බන්ධ වූ අපකීර්තිමත් ඉතිහාසයක් බව බොහෝ දෙනෙකු පවසනවා. දැන් මේ ඇවිලෙන ගින්නට පිදුරු දාලා එය උණ්ඩ බලයෙන් මර්ධනය කිරීමට විශාල සැලැස්මක් ක්‍රියාත්මක කරන බව දක්නට පිළිවන්. විශේෂයෙන් අද මේ නිහඬ අරගලයට එක එක ජාතියේ අරමුණු ඇති අය රිංගලා. සමහරුන්ගේ අරමුණ හමුදාව සහ පොලිසියක ගැටිලා ලේ විලක් නිර්මාණය කිරීම. එවැනි අරමුණු ඇති අය අරගලයට ඇතුළු විය හැකි බවට අප මීට බොහෝ කලකට පෙරයි අනතුරු ඇඟවුවේ. මීට සති දෙකකට පෙර සිටම අපේ පිළිබඳව නැවත නැවත මතක් කළා. සමහර විට එවැනි විනාශකාරී පුද්ගලින් හෝ කණ්ඩායම් එක එක දේශපාලන පක්ෂවල අරමුණ ඇති අයද විය හැකි. එසේම සමහරුන් කුලියට මිනිමරණ අයද විය හැකි. කෙසේ හෝ ගාලු මෝදර සාමකාමී අරගලයේ ප්‍රචණ්ඩත්වය සඳහා නම් යා යුතු නැති බව අප තරයේම විශ්වාස කරනවා, අදත් ප්‍රකාශ කරනවා. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් අරගලකරුවනුත් අතර ගැටුමක් තියෙන්න විදිහක් නැහැ. මන්ද අරගලකරුවන් මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලුවලට අද මේ පහළ පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද මුහුණ දෙමින් සිටිනවා. අපි අතර මොන ගැටුම්ද? දැන් ඊයේ වැඩබලන ජනාධිපති කිව්ව මේ ප්‍රකාශය හරි බරපතලයි. ඒ අවස්ථාවේදී පුදුම වුණේ ලැබිලා තිබුණ සමහර තොරතුරු ගැන බුද්ධි අංශයට
විශේෂයෙන්ම අරගලයේ හිටපු සමහර කණ්ඩායම් සංවිධානය කළා තිබුණා අගමැති කාර්යාලය අල්ලන්න ජනාධිපතිතුමාට රට යන්න මාලදිවයිනට යන්න ගුවන් යානයක් දුන්නේ නිසා ගුවන් හමුදාපතිතුමාගේ ගෙදර වට කරන්න ඒකම යුද්ධ හමුදාපතිතුමාගේ නාවික හමුදාපතිතුමාගේ ගෙවල් වට කරන්න කියලා තීරණය කළා තිබුණා. ඒ වැළුවේ මේ රටේ බලය එතනින් ලබා ගන්න. ඒකම පාර්ලිමේන්තුවේ වට කරන වැඩසටහනකුත් ඒගොල්ල සංවිධානය කළා. මේ ප්‍රකාශය තුළ අතිශය දරුණු විනාශයක පෙරනිමිති සැඟව තිබෙනවා. අපට සැනකින්ම මතක් වුණේ දකුණේ සිංහල තරුණ නැගටීම් දෙකේදීම ම්ලේච්ඡ ලෙස මර්ධනය සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදාගත් ක්‍රමවේදයයි. තමන්ගෙම කකුල් දෙක මැද්දේ පාස්කු බෝම්බය පුපුරන බව දන්නේ නැති එදා අගමැති රනිල්ට අද මේ අරගලකරුවන් ත්‍රිවිධ හමුදාවේ ලොක්කන්ගේ ගෙවල් වටලන්න සූදානම් වන බව දැන ගැනීමට ලැබීමම පුදුමයක් නේද? මේ එක්තරා විදිහක පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සමගත් අරගලකරුවන් ගැටීමට සැලැස්වීමේ මුල් පියවර විය හැකි. ඒකයි අප නිතරම පවසන්නේ කුමන හෝ විදිහේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් අරගලකරුවන්ගේ පැත්තෙන් සිදු විය යුතු නැති බව. ඒ අතිශය විශාල විනාශයකට අර ඇඳීමක් කියලා අප නිරන්තරයෙන්ම මතක් කළා. ඒ අනුව අද මේ මොහොත වන විට අරගලකරුවන් යටතේ තිබූ සමහර ස්ථානවලින් ඉවත් වීමට මේ අරගලකරුවන් තීරණය කර තිබෙනවා. එය ප්‍රශංසාවට පැසසීමට ලක්විය යුතු කාරණයක්. නමුත් මේ රට හරි පාර්ට ගැනීමේ වගකීම තාමත් එහෙමමයි. විශේෂයෙන් ගෝඨාභය ඉල්ලා අස්වෙන්නේ නැත්නම් ඔහුව නිවැරදිව ඉවත් කිරීමට වහා ක්‍රියා කළ යුතුයි. එසේම ඒ වෙනුවට දැනට වැඩ බලන ජනාධිපති රනිල්ව ජනපති කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි බවද පැහැදිලිව කියන්න ඕනේ. ඔහු සැබෑ ජනවර්මක් නැති අයෙක්. රනිල් තවදුරටත් තනතුරු දැරීම තව තවත් මහා විනාශයකට අර ඇදීමක් බව කිව යුතුයි. මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා නීතිඥ සංගමයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්, ව්‍යාපාරික සංසදයේ ඉංජිනේරුවන්ගේ සංවිධානය, වෛද්‍යවරුන්ගේ සංගම් එකට එකතු වී තවත් වගකිව යුතු වෘත්තීය සංවිධානවල සහයද ලබාගෙන දැන් වහා රටට අලුත් යෝජනාවක් ලබා දිය යුතුව තිබෙනවා. එසේම අද ටෙලිවැකි අවසන් කරන්නේ එළඹෙන 20 වෙනිදාට පාර්ලිමේන්තුව ඇතුලේ ආයේ බෙදිලා නම් 2-3-4 දාගෙන හූ කියාගෙන ගහගෙන මරාගෙන මේ ගැටලුව තවත් ජාතික ව්‍යසනයක් දක්වාම යන්නට ඉඩ දෙන්න එපා කියලයි. එසේම පාර්ලිමේන්තුවේ වැඩිම බලය, ඒ කියන්නේ 3-2 ඇති පොහොට්ටුවේ කට්ටිය ආයේ කපුටු ගේම් ගහලා රනිල්වම ජනාධිපති ලෙස තියාගෙන, ඒ කියන්නේ රනිල් රාජපක්ෂව ජනාධිපති ලෙස තියාගෙන වැඩ කරන්න සූදානම් වුණොත් ආයෙත් මේ අරගලයෙන් එහාට යන්නට පුළුවන්. එනිසා දැන් මේ රටට අවශ්‍ය අලුත් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමයි.